අයිබෝන් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අංක 1 දිවාපුවත් විකාශය ලයිව් at 12 සමගින් අප සුපුරුදු ලෙසින් මුණගැසෙනවා. ඊයේ දවසේදී යල්පිටි ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්ුණා. මේ ඡන්දයේ මනාප ප්‍රතිඵල ඒ වගේම මන්ත්‍රීධර සංඛ්‍යාව බෙදියන්නේ කෙසේද මේ සියල්ලක් සමගින් අප සූදානම් අදත් ඔබට විස්තර විග්‍රහ කරන්නට. අද ලයිව් at 12 සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම භාග්‍ය විරකෝන් මුලින්ම දකිමු සිරස්තල. LPTA ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක්. කොට්ටාස 17 වන ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. රටේ ආර්ථික ගැටලු වලට විසඳුම් සොයා මෙරට ඇමරිකානු වාණිජ මණ්ඩලය සහ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක්. ශ්‍රී ලංකීය දේශපාලන වැඩසටහන් කලාවේ නව්‍ය හැරවුම් ලක්ෂ්‍ය නාඩිය. ලංකාව ව්‍යවස්ථාපිතව මිශ්‍ර ඉරාන ඉන්ද්‍ර නෞකාවකට මිසයිල් ප්‍රහාරයක්. දසුන් ශානක වෙනුවෙන් උපහාර උළෙලක්. LPTA ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම නිදහස සාධාරණව ඊයේ දින සිදු කරුණා. මෙම මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ LPTA ප්‍රාදේශීය සභාවේ කොට්ටාස 17ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම. LPTA ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සාමකාමීව සිදු කරනු අතර ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඡන්ද කොට්ටාස 17ම ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු කරගනු ලැබුවේ 56.31 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. ඒ අනුව ඡන්ද 23372ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් අතර ඊට හිමි වූ මන්ත්‍රීධර සංඛ්‍යාව 17ක්. එක්සත් ජාතික පක්ෂය 24.37ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මන්ත්‍රීධර 7ක් හිමි කර ගැනීමට සමත් වුණා. එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 10133ක්. එක්සත් ජනතා නිදහස් සඳහනයට ඡන්ද 5273ක් හිමි කර ගැනීමට හැකි වූ අතර එම පක්ෂය සතු කරගත් මන්ත්‍රීධර සංඛ්‍යාව මන්ත්‍රීධර 3ක්. එම පක්ෂයේ 12.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබෙනවා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435ක් ලබා ගනිමින් මන්ත්‍රීධර 2ක් හිමි කර ගැනීමට සමත් වුණා. LPTA ප්‍රාදේශීය සභා මැතිවරණය 2018 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එහෙත් පැවති නීතිමය ගැටලුවක් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම කල් දමනු ලැබුවා. ඒ අනුවයි මෙවර LPTA ප්‍රාදේශීය සභා මැතිවරණය ඊයේ දින පවත්වනු ලැබුවේ. LPTA ප්‍රාදේශීය සභාවේ ඡන්දදායකින් 53384 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර ඉන් පුද්ගලයින් 42100 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඉන් පුද්ගලයින් 597 දෙනෙකුගේ ඡන්දය ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ අතර සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරුව තේරීම් භාර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණ සභාවේ සභාපතිතුමා එම සාමාජිකයන් මෙම මැතිවරණය පැවැත්වීම සඳහා මට විශාල සහයෝගය දුන්නා. මම ඒ නිසා මගේ පළමුව ප්‍රණාමය සිදු කරන්න කැමතියි. ප්‍රධාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන ලේකම්තුමා ප්‍රමුඛ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ වගේම පළාත් සභාවේ සියලුම නිලධාරීන්ට මගේ ප්‍රණාමය උත්තරීතිය මා මේ අවස්ථාවේදී ඊයේ දින පවත්වන්නට යෙදුණු LPTA ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ සමස්ත ප්‍රතිඵලයට අනුව තේරීපත් වන සභිකයන් පත්වන ආකාරය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැහැදිලි කරනු ලැබුවා. මේ ඒ පිළිබඳ අදහස් දක්වන ගාල්ල තේරීම්භාර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා. ඊයේ දින පැවැත් වූ LPTA ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය දැනට නිකුත් වී අවසානයි. එම ප්‍රතිඵලය අනුව කොට්ටාස මට්ටමින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් සභිකයන් 17 දෙනාට අමතරව ඒ පක්ෂ විසින් ලබා ගනු ලැබූ ඡන්ද ප්‍රමාණය 90 ප්‍රතිශතය 90 අපි එක් එක් පක්ෂ විසින් තෝරාපත් කර ගැනීමට නියමිත සභිකයන් සංඛ්‍යාව අපි තීරණය කරනු ලැබුවා. මීළඟ පියවර වන්නේ ඒ දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත අපි ලිඛිතව දන්වා යවනවා. ඒවත්පාලන පනතේ විධිවිධාන අනුව කවර ප්‍රතිශතයක් කියන්නේ 25% ප්‍රතිශතයක් කාන්තා නියෝජනයක් ඇතුළත් වන පරිදි ඒ පක්ෂය විසින් නම් කළ යුතු සභික සංඛ්‍යාව අපිට නම් කර ඉවන ලෙස ඒ සභික සංඛ්‍යාව නම් කිරීමේදී මේක ප්‍රථම ඒ පක්ෂ විසින් ලබා දුන් නාම ලේඛනයේ ඇතුළත් නාම කාන්තා නියෝජනයේ ඇතුළත් වන පරිදි අපිට නම් කර ඉවන යුතුයි. ඉන්පසුව අපි මේ නාම ලේඛනය ගැසට් කිරීමෙන් ඒ LPTA ප්‍රාදේශීය සභා සඳහා තේරිපත් වන සභික වරුන්ගේ නාම ලේඛනය
ඊයේ පැවැත්වුණු එල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලද ජයග්‍රහණය සැවරීමට දිවයින පුරා එම පෙරමුණේ පාක්ෂිකින් කටයුතු කර තිබුණා. එල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයත් සමග දිවයින පුරා විවිධ සැමරුම් සිදු කෙරුණා. එල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලයට හා සමාන ප්‍රතිඵලයක් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ගම්පොළදී පැවති මාධ්‍ය හමුවකදී. නොවැම්බර් මාසයේ 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කලින් ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත්ුණා. මේ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගන්න, එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය කරගන්න සජිත් ප්‍රේමදාස මහත්තයා විශාල උනන්දුවක් දක්වනවා අපි දැක්කා. ලක්ෂ ගණන් ගෙනලා ගෝල් ෆේස් එක පුරවලා ඇල්පිටිය උත්සන්න උත්සාහ කරා. ඇමතුරු 14 ක කොට්ටාස 14 ඔහු දැම්මා. ඒ විතරක් නෙවෙයි ඉඩම් බෙදුවා, සල්ලි බෙදුවා, බඩු බෙදුවා, මළු බෙදුවා, කන්න බෙදුවා සියලු දේ ඇල්පිටියට දුන්නා. මොකක්ද අවසාන ප්‍රතිඵලය? සජිත් ප්‍රේමදාස අන්ත පරාජයක් ලැබමින් එක්සත් ජාතික පක්ෂ අන්ත පරාජයක් ලැබමින් සමස්ත ප්‍රතිශතය 123ට එක්සත් ජාතික පක්ෂය වැටුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් බෙන්තර එල්පිටිය ලබා ගත්තා. 70%, 123යි. මේක තමයි නොවැම්බර් මාසයේ 16 වෙනිදා සමස්ත ඡන්ද ප්‍රතිඵලය. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඉල්ලා ස්ටෙන්ඩෝනේ මේ මැතිවරණයට නායකත්වය දුන්නේ සජිත් ප්‍රේමදාස. ඔහුට 123යි නම් ප්‍රතිශතය ගන්න පුළුවන්. ජනාධිපතිවරණයක් ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. ඒ නිසා මේක තමයි සමස්ත ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵලය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 70%කට එහා ගිය ප්‍රතිශතයකින් නියත වශයෙන්ම මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා කියන එක තමයි රටට දෙන්න තියෙන පණිවිඩය. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා ඉරිදා දවසේ තොණ්ඩමන් නැමැතුමා අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය සඳහා එතුමා සම්බන්ධ වෙනවා කියලා. ආණ්ඩුව තුළ හෝ විපක්ෂය තුළ ඉදිරියේදී නිවැරදිව දේශපාලනිකව ක්‍රියාත්මක වීමට නම් එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් අත්‍යවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියමල් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. කවුද දුමින්ද දිසානායක මහත්මයා? නැග්ගා එකම හූවැලයි. ඒක කියවලා කරේ ඔය කුමා වෙල්ගම ඇමතුමා ගත්තාම ප්‍රබල චරිතයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1, 2, 3 අතර ඉන්න චරිතයක්. කියපු කතා එතුමාලත් කියන කතා අද හැසිරෙන ආකාරය නිය බැලුවොත් දිස්ත්‍රික්කවල පළවෙනි වෙලා හිටපු අය ඉදිරි මැතිවරණේ මහින්ද මහත්තයා නෙමේ, මහින්ද මහත්තයාගේ පියා ඩී රාජපක්ෂ මහත්තයා නැගිටලාවත් පොට්ටුවේ ඉන්න අය ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළවෙනියා වුණු ගිය 2015 පළවෙනියා වුණු අයට දෙන්නේ නැහැ. ඒක අනිවාර්ය දෙයක්. එවැනි මානසික තත්වයක තමයි අද පොට්ටුව ජීවත් වෙන්නේ. ඉතින් ඒකේ පැත්තෙන් ගත්තම නිවැරදි. ඒ தත්ත්වය උදාකරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පොට්ටුව කියන්නේ බෞද්ධ රැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියෝ. ඒ தත්ත්වය උදාකරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය. රට LDG කර දෙන්න යනවා, රට අස්ථාවර කරන්න යනවා කියන ස්ථාවරය කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. අද සරත් පොන්සේක මැතිතුමාට ඒ වගකීම සජිත් ප්‍රේමදාස මහත්මයා දුන්නේ.
මං විශ්වාස කරනවා රටට වෙච්ච අසාධාරණේ ආර්ථිකයට වෙච්ච අසාධාරණේ පෞගිය අවුරුදු 4 මාර්තුට ඒ සිදුවීම් කරපු අය මං විශ්වාස කරනවා සදි ප්‍රේමදාස මහත්තයාට එයාට සුසු තනතුරු දෙයි. ඉතින් ඒ නිසා තමුන්නාසලා කියන්න හොඳ නැහැ. අරයා හැමදාම ඉන්නවනේ. එයා හිටුවොත් මේක මේකමනේ තත්ත්වයේ ඉදිරි අනාගතයේත් කියලා. එහෙම තත්ත්වයක් උදා වෙන්න ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂය හෝ ආණ්ඩු පක්ෂය නිවැරදිව කටයුතු කරවනවා නම් එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් නායකත්වය එක්සත් ජාතික පක්ෂය තියෙන්න ඕනේ. මෙරට ජනතාව විකල්ප දේශපාලන බලයක් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. UNP එකයි ශ්‍රී ලංකා එකයි දෙකම එකතු වෙලා පවත්වගෙන ගිය හවුල් ආණ්ඩුවක් තමයි පෞගේ අවුරුදු 4 මාර තුල තිබුණේ. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනයත් එක්සත් ජාතික පක්ෂයේ පාලනයත් ඒ දෙකම එකතු වෙලා පිහිටවපු හවුල් පාලනයත් පිළිබඳ අටුවා ටීකා අවශ්‍ය නැහැ. දෙකේම පැටිකිරිය මේ රටේ ජනතාව හොඳට දැකලා තියෙනවා. ඒ නිසා තමයි රටේ ජනතාව මේට එරෙහි විකල්ප දේශපාලන නායකත්වයක් ඉල්ලා සිටින්නේ. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා පෞගේ අවුරුදු 4 මාර ඇතුලේ මේ ආණ්ඩුව අපේ රටේ කුෂකර්මාන්තේ විනාශ කරා ප්‍රවාහනේ විනාශ කරා කියලා කිව්වා. ඒවා කියනකොට දුමින්ද දිසානායකලා නිමල් සිරිපාල මහත්මයලා ඒ වේදිකාවේ වාඩි වෙලා හිටියේ. ඉතින් ඒ විනාශ කරපු කට්ටිය තමයි අද එකට එකතු වෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකයා විදිහට නම් වෙනකොට එක්සත් ජාතික පාක්ෂිකයන් හිතුවා දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වය අවසానයි. සජිත් ප්‍රේමදාස තමයි දැන් පක්ෂයේ නව නායකත්වයක් එක්ක ඉස්සරහට යන්නේ කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. පක්ෂයේ සම්මේලනයේ තියලා යෝජනා 6ක් සම්මත කර සම්මේලනයේ සම්මත උනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දිගටම පක්ෂයේ නායකයා විදියටත් අගමැතිවරයා විදියටත් ඉන්නවා කියන නිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වූ පමණින් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා හෝ පක්ෂ නායකත්වයේ හෝ වෙනස් වෙන්නේ නැහැ. අප සූදානම් දැන් දවසේ ටෙලි කාටුනේ දකින්නට. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයාට නවමුදේ කවදත් තිරණ කරන ස්වර්ණවාහිනිය ඊ රාත්‍රියේ තවත් නවමු වැඩසටහනක් ආදරණීය ප්‍රේක්ෂක ඔබට තිරණ කළා. ඒ ආසියාවේ ප්‍රථම වරට පාසල් දරුවන් තිදෙනෙක් සජීවී දේශපාලන කතිකාවක් මෙහෙවනු ලබන නාඩිය දේශපාලන වැඩසටහනයි. එදා මෙදා තුර රූපවාහිනී දේශපාලන වැඩසටහන් කලාව පමණක් නොව ආසියාවේ අතිශය ප්‍රථම වරට පාසල් දරුවන් තිදෙනෙකු විසින් මෙහෙයවනු ලබන නාඩිය දේශපාලනික වැඩසටහන ඊයේ රාත්‍රියේ 10ට ආරම්භ වුණා. සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ දේශපාලන සංවාද වැඩසටහන් කලාවේ නවමු පරිච්ඡේදයක් පෙරලෙන දවස තමයි අද දවස. ආදරණීය ප්‍රේක්ෂකයනි, ඒ අනුව මේ නවමු ආකාරයේ පුරෝගාමී වැඩසටහන වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් පේෂල ගුණවර්ධන සිසුවාද කොළඹ ආනන්ද විදුහල නියෝජනය කරමින් විනුක තිස්මල් පොළ හා කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පංචමී ජයවර්ධන සිසුවියද සහභාගී වුණා. පංචමී ජයවර්ධන නාඩිය ප්‍රථම වැඩසටහන වෙනුවෙන් කැබිනට් නවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත හා සුනිල් හඳුන්නැති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා. බොහොමත්ම ගෞරවයෙන් යුක්තව අපි පිළිගනු ලබනවා. ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාට යොමු කරන ප්‍රශ්නය මේකට වග කියන්න ඕන. ඔබතුමන්ලා පත් කරපු ඒ මහජනතාවද මහජනතාවගේ ඡන්දෙන් පත් වුණ ඔබතුමන්ලාද? ලැබුණු නිදහසෙන් පස්සේ බලයට පත් වෙච්ච පාලකීන් තමයි මුලින්ම මේ රටේ මතුවලා තියෙන මේ අර්බුදයන්ට දේශපාලනඥයින් හමුවේ ප්‍රශ්න ඉදිරිපත් කරන සිසු දරුවන් අතරින් හොඳම ප්‍රශ්න ඉදිරිපත් කරන සිසු දරුවාට වැඩසටහන අවසානයේ රුපියල් 25,000ක් සහ සහතිකයක් පිරිනැමීමටද ස්වර්ණවාහිනී පාලනාධිකාරිය කටයුතු කරනවා. අපි ඔබෙන් ඉල්ලා සිටියේ SMS මනාපය බලමු. මේ දරුවන් කිදනාගෙන් වැඩිම SMS මනාපය හිමි කරගත්තේ කවුදයි කියලා.
එහි දක්ෂා තෝරා ගන්න ලබන්නේ ප්‍රේක්ෂක ඔබේ SMS මනාපයෙන් වීමත් විශේෂත්වයක්. වැඩිම SMS මනාපය හිමි කරගන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ විනුක් තිස්මල් පොළ පුතලුවන්. ඒ අනුව ඊයේ රාත්‍රියේ විකාශය වූ පළමු නාඩිය දේශපාලනික වැඩසටහන වෙනුවෙන් සහභාගි වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ විනුක තිස්මල් පොළ සිසුවා ප්‍රේක්ෂක ඔබේ SMS මනාපය හරහා ජයග්‍රාහකයා බවට පත් වුණා. ශ්‍රී ලාංකීය දේශපාලන වැඩසටහන් කලාවේ නව්‍ය හැරවුම් ලක්ෂ්‍ය නාඩිය වැඩසටහන සමුදා සහ සිකුරාදා රාත්‍රී 10ට සජීවී ලෙසින් ස්වර්ණවාහිනිය උසරනු ලැබුවා. ඒ ශ්‍රී ලංකාවේ අමරිකානු වාණිජ්‍ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මිඩ් ද කැන්ඩිඩේට් වැඩසටහනට එක්වෙමින් අපි සූදානම් ඒ ගැන වැඩි විස්තර සමගින් කියන්නට එදී සජිත් ප්‍රේමදාස ජනාධිපති දුරපේක්ෂතුමන් තමන්ගේ ආර්ථික දැක්ම පිළිබඳව අදහස් පළ කරන්නට යෙදුණා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ්‍ය මණ්ඩලය විසින් සංවිධානය කළ මීට් ද කැන්ඩිඩේට් වැඩසටහන ඊයේ පැවැතුනේ කොළඹ පෞද්ගලික හෝටලයකදී. මෙම වැඩසටහනට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියා. රටේ ආර්ථික ගැටලු සහ එම ගැටලු වලට ගත යුතු විසඳුම් පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සහ වාණිජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. How do you see your life experience as having prepared you for the challenge of national leadership in Sri Lanka? And how do you see yourself as being able to deliver the kind of efficient leadership, economic, social, political, military, security, and so on and so forth? Of course, the education that I had both here and abroad, and my stint at the US Senate for 2.5 years as an intern for a senator, and the experience I had through the practical educational work that I had to undergo the British House of Commons, I have had the opportunity of experiencing a variety of methodologies with reference to government. And I, through my education at LSE, had the opportunity of interacting with many an expert, especially in the international relations arena. බත්තරමුල්ල නගරයේ පිහිටි රෙදිපිලි සහ භාණ්ඩ අලෙවි සැලක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් වෙළඳ සැලට දැඩි හානි සිදුව තිබෙනවා. මේ අතර අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබඳව විමසීම සඳහා දුරකථන අංකයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති සිසුන්ට 0115 226 115 යන අංකය අමතා තොරතුරු ලබා ගත හැකි. ඒ සමගින් දැන් රටම කෙටියෙන්. රටම කෙටියෙන්. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල් වී ජලාශයේ පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශයේ පිටවන් දැවීම ආරම්භ වී තිබෙනවා. මේ සමග ඊට පහලින් වූ විමල සුරේන්ද්‍ර ජලාශයේද වන් දැමීම ආරම්භ කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයන් පවසන්නේ. ස්වර්ණවාහිනී කටුනායක ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් මුතුකුඩු මහතාගේ කටුනායක කටුකෙන්ද ප්‍රදේශයේ පිහිටි දිවසට රාත්‍රී 11:30ට පමණ කිසියම් පිරිසක් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. නිවසේ තිබූ ආරක්ෂිත කැමරාවක එය සටහන්ව තිබුණේ මිලිසින්. කාන්තන්කුඩි මුහුදේ පාවෙමින් තිබූ මලසිරුවක් කාන්තන්කුඩි පොලිසිය සොයාගෙන තිබෙනවා. පොලිසිය සැකපල කරන්නේ පසුගිය සතියේදී සයින්ද මරුදු වී මසුන් ඇල්ලීමට ගොස් සිටියේදී අතුරුදන් වූ ධීවරයෙකුගේ සිරුරක් බවටයි. සුළු මවගේ අමානුෂික පහරදීම් වලින් තුවාල ලැබූ පස් හැවිරිදි කුඩා දරුවෙකු ප්‍රදේශවාසීන් විසින් පාදුක්ක මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුඩා දරුවාට පහර දුන් සුළු බව පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පවසන්නේ. ජෙඩාහි පිහිටි සෞදි වරායට සතුවම් 60ක දුරින් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ප්‍රහාර වලින් නෞකාවට දැඩි අලාභහානි සිදුව ඇති නමුත් එය ගල්ෆ් වෙත ගමන් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධව ඉරානය විසින් සෞදි අරාබියට චෝදනා නැගුවද සෞදි රජයේ මාධ්‍ය මගින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. දැන් අපි සූදානම් දෙස් විදෙස් කෙළිබිමේ තොරතුරු ඔබට ගෙනෙන්නට. පාකිස්තානයේ සමග පැවති විශ්වවිද්‍යාල තරගාවලියේදී ඓතිහාසික තරගාවලිය ජයක් ගෙන දුන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නායක දසුන් ශානකට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ ඔහු ඉගෙනුම් ලැබූ මේගමු මාර්ශ්ලා විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා.
විද්‍යාලයේ විදුහල්පති ගුරුවරුන්ගේ මෙන්ම පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේදී දසුන් වෙනුවෙන් සමෘද්ධිමනයක් ලබා දුන්නේ මෙලෙසිනි. ලෝක කුසලාන රග්බි තරගාව